ඔන්න ඉතින් අදත් ඔයාලට වටිනා ටෙක් වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් මගේ channel එකෙන්. ඉතින් ඔයාලා දන්නවා අලුත් වෙන තාක්ෂණයත් එක්ක ඔයාලගේ mobile phone වලට ඒ වගේම ඔයාලගේ computers වලට ඒ වගේම ඔයාලගේ සියලුම electronic devices වලට අලුත් අලුත් තාක්ෂණික ක්‍රම හඳුන්වා දීමක් දැන් සිදු වෙනවා. ඉතින් මේ විදියට අලුත් වෙන තාක්ෂණයත් එක්ක ඉන්න අය වගේම මේ තාක්ෂණයත් එක්ක බැඳී ඉන්නේ නැති අයත් ඉන්නවා. ඒ වගේම තාක්ෂණික ක්‍රම හොයන අයත් ඉන්නවා. ඉතින් අද මං ගෙන ආපු වීඩියෝ එකෙන් මං හිතනවා YouTube එකේ තාම මේ වගේ වීඩියෝ එකක් දාලා නැහැ කියලා. ඒ කියන්නේ මේ අප්ඩේට් නම් තාම කවුරුවත් දාලා නැහැ කියලා මම හිතනවා. ඉතින් අපි බලමු මෙන්න මේ අරුම පුදුම වැඩ කෑලි මොනවද කියලා. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් පහල තියෙන subscribe button එක click කරලා नोटिफिकेशन ऑल बेल आइकन ने क्लिक कर लिया गन्ने ए नंगा पिया मु अद वीडियो कटे उन्हें जी मोटरोला E22S की है ना फोन ने कटे अविल दिए ना वा आपो अलुत अपडेट का ඉතින් ඒගොල්ලන්ගේ ෆෝන් වල Google Map එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ ඔප්ෂන් ටික අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ විදිහට ස්ක්‍රීන් එකේ පෙන්වලා තියෙනවා ඒගොල්ලන්ගේ map එකේ Make planning group activities fun and easy කියලා. ඒ කියන්නේ ඔයාලට open Google Map. Map එක open කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් location එක save කරගන්න. ඒ වගේම new list කියලා ඔයාලට පුළුවන් ඔයාලා යන්න කැමති තැන් විදිහට හදාගන්න. ඒ වගේම ඔයාලා emoji දාන්න, ඒ වගේම name එකක් description එකක් දාලා ඔයාලගේ ප්ලේස් එකක් හදලා ඉවර වෙලා ඒක ලිස්ට් එකකට ඇඩ් කරන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඔයා යන්න කැමති තැන ඉතින් ඒ වගේම ඔයාලට emoji දාන්නත් පුළුවන් එතනට. ඒ වගේම ඔයා යන තැන පැහැදිලි කිරීමක් කරලා එතනින් දාන්න පුළුවන්. ඒ වගේම ඒස් එක මොකද්ද කියලා සඳහන් කරලා ඔයාලට පුළුවන් ලිස්ට් එකක් හදාගන්න. Google Map Google එකෙන් දෙන එකක් නිසා අනිත් devices වලටත් මේ විදියට අලුත් features ටිකක් බලා ගන්න පුළුවන් වේවි. ඒ වගේම ඔයාලට පුළුවන් දෙන්නෙක්ව තුන්දෙනෙක් එහෙම නැත්නම් කීප දෙනෙක් අතර collaboration එකක් මෙතන හදාගන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් යාළුවන් join කරගන්න මෙන්න මේ link share කරලා. ඒ කියන්නේ ඔයාගේ location එක share කරලා ඉවරලා ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවන් location එකක් හදාගන්න. ඉතින් මම මේ විදිහට next කියලා දෙනවා. ඉතින් Google Photos වලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් create highlight videos in Google Photos කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට photo එකක් උනත් create කරගන්න පුළුවන් මේ Google Photos වලින්. ඒගොල්ලෝ කියන විදිහට අපි බලමු මේගොල්ලෝ මේ Photos කියන app එකට, කියන Google Photos කියන එකට මොන වගේ update දීලා තියෙන කියලා. ඉතින් ඔයාලත් බලන්න open කරලා ඉවෙලා ඔයාලගේ Google Photos කියන එක. ඉතින් ඔයාලා බලන්න මෙතන library කියන button එක click කරලා ඊට පස්සේ එතන ඔයාලා බලන්න utilities කියන එක. ඉතින් ඒක utilities දුන්නාට පස්සේ ඔයාලට highlight video under crew කියලා තියෙනවාද කියලා බලන්නලු. ඊට පස්සේ search for content in include in your highlight video. ඉතින් ඔයාගේ මේ වසරේ දැන් ඔයාට highlight කරලා දෙනවා ඒගොල්ලෝ video. ඒ කියන්නේ ඔයාලගේ memories එහෙම ඒගොල්ලෝ highlight කරලා දෙනවා. මෙන්න මේ දවසේ මෙන්න මේ වගේ video එකක් ඔයා කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ වීඩියෝ එක ෂෙයා කරලා ඔයාලගේ මෙමරි එක බෙදා ගන්න කියලා ඒගොල්ල මෙන්න මේ විදියට ඔප්ෂන් එකක් ඔයාලට දීලා තියෙනවා. ඉතින් මේ බලන්න ඔයාලට ක්‍රියේට් වීඩියෝ කියන එක ක්ලික් කරාට පස්සේ මේගොල්ල පෙන්වලා දෙනවා මෙන්න මේ වගේ වීඩියෝ ඔයාලට හදන්න පුළුවන්ලු ෆොටෝස් කියන එකෙන්. ඉතින් මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ල මේ විදියට පෙන්වලා තියෙනවා ක්‍රියේට් වීඩියෝ කියන එක මේකට ටයිටල් එකක් දීලා ඒගොල්ල කරන විදිය ඔයාලා පොඩ්ඩක් බලන්න විදියට. ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන වීඩියෝ ක්ලිප් එකක් ඔයාලට හදා ගන්න පුළුවන් මේ Google Photos වලින්ම. ඉතින් මේ විදිහට Google Map කියන එකට ගියාට පස්සේ ඔයාලා දැන් emoji දාන්න පුළුවන් හැකියාව ඒගොල්ලෝ හදලා තියෙනවලු. Bring emoji to life in Google Messages කියලා. ඒ කියන්නේ ඔයාලගේ message app එක මෙන්න මේ වගේ Google Message කියන මේ icon එක තියෙනවනම් ඔයාලට පුළුවන් අන්න ඒකෙන් emoji උනත් දාන්න. එතකොට ඔයාලගේ යාළුවන් වෙත මෙන්න මේ විදිහට emoji උනත් පෙන්නනවා. ඉතින් මේ විදිහට ඒගොල්ලෝ ඔන් කරපු animated emoji මේ විදිහට off කරන්නත් පුළුවන් කියලා තියෙනවා. Go to Android settings, ඒ වගේම accessibility කියන එකට යන්න, ඒ වගේම color and motion කියන එකට ගියාම, review the remove animations කියන එකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට animation remove කරගන්න. ඉතින් animation කියලා කියන්නේ මේ වගේ emoji. මේ emoji ඔයාලට remove කරගන්න පුළුවන් ඔයාලා message එකක් දාන්නනකොට ඔයාලට මේ animation emoji බලා ගන්න හැකියාව තියෙනවා. නමුත් ඔයාලට පුළුවන් රිමූ කරගන්න මෙන්න මේ සෙටින්ග් ටිකට ගියාම, ඒ කියන්නේ සෙටින්ග් වලට ගිහිල්ලා ඇක්සෙසිබිලිටි වලට ගිහිල්ලා කලර් ඇන් මෝෂන් වලට ගියාට පස්සේ රිමූ ඇනිමේෂන්ස් කියන එක දුන්නම ඔයාලට පුළුවන් මේ මෝෂන් එක අයින් කරගන්න, ඒ කියන්නේ ඉමෝජිස් අයින් කරගන්න. ඒ විදිහට අවශ්‍ය පරිදි ඔයාලට තියාගන්නත් පුළුවන් මේ විදිහේ ඉමෝජි, නැත්තම් අයින් කරන්නත් හැකියාව තියෙනවා.
ඉතින් මේ තියෙන ඔප්ෂන් එක නම් ඔයාලට ඔන් කරගන්න වෙනවා. ඒ කියන්නේ Android setting වලට ඔයාගේ ෆෝන් එකේ setting වලට ගිහිල්ලා accessibility වලට ගිහිල්ලා sound notifications වලට ගියාම open sound notifications දෙන්න. එහෙම දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ notification ඔන් කරගන්න. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ මොකක් හරි sound එකක් යනකොට ඒ sound එක live බලා ගන්න. අන්න ඒ ඔප්ෂන් එක තමයි මේ කියන්නේ live transcribe and sound notifications කියලා. ඉතින් ඔයාලත් මේ settings on කරලා බලන්න කොහොමද අත්දැකීම කියලා. ඉතින් ඔයාලට ලැබුණ experience එක අනිවාර්යෙන් comment එකක් දාන්න තමතක කරන්න එපා. එහෙනම් අපි බලමු අනිත් setting එක මොකක්ද කියලා. ඉතින් මම මේ විතර next දෙනවා. අපිට පේන දෙන අවසාන සෙටින් එක තමයි මෙන්න මේක. ඉතින් අලුත් අප්ඩේට් එකක් මේකත්. ඉතින් මේ ඔප්ෂන් එක නම් ඇත්තටම හොඳයි. මොකද safer with Google. ඒ කියන්නේ protect your pass keys with custom pins. ඒ කියන්නේ ඔයාට පුළුවන් ඔයාටම කියලා pin number එකක් දාගෙන ඔයාගේ ඩිවයිස් එක ප්‍රොටෙක්ට් කරගන්න. ඒ කියන්නේ ආරක්ෂා කරගන්න. ඔයාලගේ ෆෝන් එක ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙන්න මේ දීලා තියෙන්නේ. අපි බලමු මේ ක්‍රමය මොකද්ද කියලා. ඉතින් ඔයාලා මේ බලන්න මේ උඩ තියෙන වීඩියෝ එකෙන් මේගොල්ලෝ මේ පෙන්වන්නේ මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී පාස් කී එක කියලා කියන්නේ ඔයාගේ finger print එක. ඒ කියන්නේ ඔයාගේ අතේ තියෙන ඔයාගේ finger mark එක තමයි finger print එක විදියට තියෙන්නේ. ඉතින් ඔයාලට pen එකක් වගේ දෙයක්, ඒ කියන්නේ ඔයාලගේ charging port එකට හරියන fingerprint marker තියෙන devices තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ fingerprint එක එහෙම නැත්නම් ඔයාලම කස්ටමයිස් කරපු pin එකක් මෙතනට දෙන්න. ඔයාලගේ device එක ආරක්ෂිතයි. මේ කියන්නේ ඔයාලගේ lock screen එකට එන lock එක නෙමෙයි. ඒ කියන්නේ ඔයා lock screen එකටත් දීලා දිනවනේ fingerprint එකක් password එකක්. ඒක නෙමෙයි මේ කියන්නේ ඔයාලා setting වලට ගිහිල්ලා මේක හදා ගන්න ඕන. ඒ කියන්නේ ඔයාලට මෙයාලගේ phone එකේ security එක වැඩි කර ගන්න ඕන නම් මේක setting වලට ගිහිල්ලා හදා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය මේක දන්නව වෙන්න පුළුවන්, ඒ වගේම නොදන්න අයත් ඉන්න පුළුවන්. ඉතින් ඒ නොදන්න අයට වගේම දන්න අයටත් තවදුරටත් දැන ගැනීම සඳහා තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරන් ආවේ. ඉතින් මේ විදිහට අලුත් වෙන තාක්ෂණයත් එක්ක ඔයාලට තේරෙනවා ඇති දැන් ඔයාලා භාවිතා කරන මේ mobile phone වලට security එකකුත් වැඩි කරලා තියෙනවා නම් මේ devices වලට තියෙන බලපෑම ගැන මං අවසානයේදී කියපු අප්ඩේට් එක ඔන් කරලා තියාගන්නවා නම් ඔයාලගේ ඩිවයිස් එක ආරක්ෂිතයි. ඒ නිසා ඔයාලගේ මොබයිල් ෆෝන් එකේ ආරක්ෂාව පිළිබඳ හිතනවා නම් අන්න ඒ සෙටින් එකත් ඔන් කරලා තියාගන්න. සාමාන්‍යයෙන් සංචාරක ව්‍යාපාරයේ යෙදෙන අය මැප් එක ගොඩක් යූස් කරනවා. අන්න ඒ වගේ අයට නම් මෙන්න මේ මැප් එකේ ලැබුණු මේ ඔප්ෂන් ටික ගොඩක් වටිනවා. ඉතින් මේ ගෙන ආපු අප්ඩේට් වලින් ඔයාලට එකක් හරි අනිවාර්යෙන්ම උමනා වේවි, නැත්නම් ඔයාලට අනිවාර්යෙන්ම වැදගත් වේවි. ඉතින් අද මම මේ ගෙන ආපු අප්ඩේට් ඔයාලටත් වැදගත් කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම පාලින් කමෙන්ට් කරන්න මේ අප්ඩේට් ගැන ඔයාලා. ඒ වගේම පාලින් කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලා මේ වගේ ෆීචර්ස් යූස් කරනවා නම් කොහොමද අනිත් අයට දැනගන්නත් එක්ක කමෙන්ට් එකක් දාන්න යන්න එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් මගේ channel එකත් එක්ක අදම නම් join වෙන්නේ පහළ තියෙන subscribe button එක click කරලා ඊට යාපෙත්තේ තියෙන notification එකන click කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ brand new episode එකකින් හමු වෙන තුරු ඔයාලට සුබ දවසක්. I wanna be the best in the game, invest in my name. Check no restraints, I'm obsessed with the pain. I ingest, I retain, assess and I change. Possessed by the thought I'll be free one day from society's restraints. Money, clout and fame, a disease, a plague. We all love to hate, have to play the game, have to make a name. All our insecurities are on display. This is war with the enemy.